අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමින අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත බස්නාහිර පළාතේ පාසල් සියලු ශ්‍රේණි සඳහා හෙට සිට විවෘත වෙයි පාසල් ආරම්භ කිරීම ගැන දෙමව්පියන් බය වෙන්න එපා අධ්‍යාපන ඇමති කියයි මෙරට පළමු කොවිඩ් මරණ වාර්තා වී අදට වසරක් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 559ක් යාපනයේ කොවිඩ් අවදානම තවත් ඉහළට යාපනයේ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට සිට සතියක් වැසේ පිළිකා කාරක පොල් තෙල් ආනයනය කළ පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නවා ඇමති සරත් වීරසේකර කියයි සිංහල හින්දු අලුත් අවුරුද්දට රජය ජනතාවට කන්න දෙන්නේ වසද ජේසී ප්‍රශ්න කරයි DNA සහය රජයට දෙන්න සූදානම් සුමන්තිරන්ගෙන් ප්‍රකාශයක් මැදින්පුර පසළොස්වක බොහෝ දින අදයි සියත අමාවැස්ස පෝදා සජීව විකාශය වාරිය පොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහ විහාරස්ථානයේ සිට ප්‍රථමයෙන් දේශීය පුවත් මැදින්පුර පසළොස්වක බොහෝ දින අදයි ඒ වෙනුවෙන් වූ සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවර ගෙනෙනු ලැබුවේ වාරිය පොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම විහාරස්ථානයේ සිටයි බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතින් දැකීමට මහ සංඝයා වහන්සේ සමග කිඹුල්වත් නුවර බලා වැඩම කර ඇත්තේ අද වැනි පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් එමෙන්ම රාහුල කුමරුන්ට බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා දී ඇත්තේද යශෝදරාවන්ගේ දුක තුනී කිරීම සඳහා සඳ කිඳුරු ජාතකය දේශනා කර ඇත්තේද අද වැනි පොහොය දිනකදී ලෝකපසී බෞද්ධ ආගමික ජනතාව අද දිනේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙමින් කටයුතු කරනු ඇත. මැදින්පුර පසළොස්වක පොහොය දිනේ වෙනුවෙන් වූ මෙවර සිත අමාවැස්ස පොදා සජීවී විකාශය අප ඔබ වෙත ගෙනෙනු ලැබුවේ වාරි පොළ කොළඹකම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේ සිටයි. අද උදැසන 5:55ට ආරම්භ කෙරුණු සියත අමාවැස්ස පොදා සජීවී විකාශයේ උවැසි උවැසියන් අෂ්ටාංග ශීලයේ පිහිටුවීම කොළඹකම රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද සියඹලා කැලේ සුමන රතන හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. इन अनतुरुवाय उदयसन संबुद्ध पूजाव पवैत्वने बुद्ध पूजाव इताम गौरवेन वेडम करन पिंपर दसुनापदा केन्ने සියත අමාවැස්ස පොදා සජීවී විකාශයට සමකාමීව ධර්ම සාකච්ඡා සහ කෙටි ධර්ම දේශනා ඉන් අනතුරුව පැවැත්වුණා. උදැසන ප්‍රධාන ධර්ම සාකච්ඡාව පැවැත්වුණේ ඉන් අනතුරුවයි. පූජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම ධර්ම සාකච්ඡාව පැවැත්වුණා. මානය කියන්නේ මැනීම. මොනවද මනින්නේ? හොඳට හිතලා බලන්න මිනිස්සු හැටියට අපි පුරුදු වෙලා ඉන්නව තමන් අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න. ඇත්තට අපි එහෙම කරන්නේ නැද්ද? එහෙම සංසන්දනය කරලා ඔන්න මැන ගන්නවා මම අසවල් කෙනාට වඩා උසස්. මම ඒ අය හා සමානයි. එහෙම නැත්තම් මම ඒ අයට වඩා පහත්. දහවල් දහම් සාකච්ඡා මණ්ඩපය ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. තීරණ භාෂාවෙන් කියනෝ නම් හාමුදුරුවන්ට කතා කරන්නේ කොහොමද? සමාජයේ දකින්න තියෙන එක වැරද්දක් ඉස්සලා පෙන්වන්න හදන්නේ. නායක හාමුදුරුවරු පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවන්ට උන්නාංශ කියලා කියනවා. ඒ උන්නාංශ කියන අයිතිය තියෙන්නේ වස් 30-40 ගේ නායක හාමුදුරුවමකට විතරයි. පොඩි හාමුදුරුවමකට. මේක අහන ගිහියොත් පොඩි හාමුදුරුවන්ට උන්නාංශ කියලා. කවදාවත් ගිහියෙකුට හෝ ලාබාල භික්ෂුවකටවත් අයිතිය නැහැ පොඩි හාමුදුරුව කෙනෙකුට
උන්නාංශ කියලා අමතන්නේ. පොඩි හාමුදුරනේ කියලා කතා කරන එක හොඳම කතා කිරීමේ ආමන්ත්‍රණ විදිහයි. වාරියපොල කොළඹකම ශ්‍රී මියකුණාරාම රජ මහ විහාරස්ථානයේ සිට ලක්වැසි ලොවැසි සියලු බොදු ජනතාවගේ හිතසුව පිණිස වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලේ බැතිපර දායකත්වයෙන් ඔබ වෙතගෙන ආ සියත අමාවැස්ස පෝදා සජීවී විකාශය අද පසුරුවේ උවැසි උවැසියන් සිල් පවර්ණේ කිරීමෙන් අනතුරුව නිමවට පත්වනා ऐतिहासिक जयश्री महाबोधीन वहंसे वेंदपुदागनीमत सह पोहोदिनेट उडमलुव सह अवट सिल समाधान वन बेतिमतुंगे परिहरने संदहा सेलु पहसुकाम सहितव प्रतिसांस्करने कल महाविहार सन्निपात शालाव सगसतकोट पूजा केरुना एम अवस्थावट महासंग्रत्ने सह गुवन हमुदापतिवरे अतुलु पिरसाक एक्व सिटिया ජාතික නාමල් උයනේ 30 වෙනි සංවත්සරයේ නිමිත්තෙන් හුස්මක් හිටවමු තේමාව කරගත් රුක් රූපණ වැඩසටහනක් අද උදැසන ජාතික නාමල් උයන පරිශ්‍රයේදී සිදු කරනවා. ඒ ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මරපන ශ්‍රී ගංගා තිලක ශාස්ත්‍රෝදය පිරිවෙනේ අභිනවෙන් ඉදිකල සැරඳුන්ගේ කොත නිර්වර්ණය කිරීමේ මහෝත්සවය පසුකීදා සිදු කරනවා. ඒ සෝමාවතිය රජ මහ විහාරාධිපති අතිපූජ්‍ය පහමුණේ සුමංගල නා හිමියන්ගේ සුරතෙන් अनुराधपुर पोतानीकम श्री विजयरामे अभिनवीन एदिकल चैत्य राजानन वहन्सेगे दातु तेंपत किरेमे पुण्य महोत्सवय अद सिदु केरुणा ए राजामात्य दुमिंद दिसानायक महतागे प्रधानत्वयेन තම මෑණියන්ට සහ පියාණන්ට පින් පින්ස නිවසක් නොමැතිව අසරණ වී සිටි පවුලක් සඳහා නව නිවසක් ලබා දීමේ පුණ්‍ය කටයුත්තක් අද පෙරවරුවේ පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේදී සිදු කෙරුණා පන්නිපිටිය ශ්‍රී දේවරම් වෙහෙර මහ විහාරස්ථානයේ වාර්ෂික මැදින් මහ පෙරහර ඒ රාත්‍රියේ වීදි සංචාරය කළා. මෙවර පෙරහර වීදි සංචාරය කළේ 13 වන වරටයි. පන්නිපිටිය ශ්‍රී දේවරම් වෙහෙර මහ විහාරස්ථානයේ විහාරාධිපති කොළොන්නාවේ සිරි සුමංගල මහනා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පෙරහර විහාරස්ථ ශාසන ආරක්ෂක සංවර්ධන සභාව විසින් සංවිධානය කර තිබුණා. අලියතුන් සමගින් අලංකාර වූ මෙවර පෙරහර උඩරට පහතරට සහ සබරගමු සම්ප්‍රදායන්ට අයත් අලංකාර නර්තන අංගවලින් සමන්විත වී තිබුණා. බස්නාහිර පළාතේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. බස්නාහිර පළාතේ සියලු පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 හා 13 වන ශ්‍රේණි පමණක් අධ්‍යයන කටයුතු සඳහා පසුගියදා ආරම්භ කෙරුණු අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ අනුමැතිය හිමිවීමත් සමග බස්නාහිර පළාතේ සියලු පාසල්වල සියලු ශ්‍රේණි අධ්‍යයන කටයුතු වෙනුවෙන් හෙට දින ආරම්භ කිරීමටයි තීරණය වුණේ. ඒ අනුව පුත්කල දුරස්ථභාවය ආරක්ෂා වනසේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳවද මාර්ගෝපදේශ ඇතුළත් කර ඇති අතර සිසුන් 15ක් දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතුය. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතුය. සිසුන් 30කට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් 3කට බෙදා සමාන දින සංඛ්‍යාවක් වනසේ පන්ති පැවැත්විය යුතුය. සමස්ත දිවයිනේම පළමු වාරය සඳහා අධ්‍යන කටයුතු අවසන් කරන්නේ අප්‍රේල් මස 9 වනදායි. බස්නාහිර පළාතේ පාසල් හෙට දින ආරම්භ වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා මෙලෙස අදහස් පළ කළා. අද පවතින තත්ත්වයේ අනුව දිගින් දිගටම අපේ දූ දරුවන් ගෙදර තියෙනවට වඩා පාසල් විවෘත කරලා අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමට පුළුවන් තත්ත්වයක් අද තියෙනවා. ඒක නිසා තමයි අපි සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනුමැතිය ඉල්ලා සිටියේ ප්‍රමාදකින් තොරව සියලුම පාසල් දිවයින පුරා සියලුම ශ්‍රේණි සඳහා විවෘත කිරීමට ඒකට මේ ලිඛිත අනුමැතිය අපට ලැබුණා. ඉතින් ඒ නිසා හෙට
රටේ සියලුම පාසල් අපි විවෘත කරනවා සෞඛ්‍ය නිර්දේශවලට යටත්. ඒ සියලුම පියවර අරගෙන දෙමාපියන්ගේ සිතේ කිසිම බයක් තියාගන්න අවශ්‍ය නැහැ. සම්පූර්ණ සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වෙමින් තමයි හෙට පාසල් විවෘත වන්නේ. ඒ සම්බන්ධයෙන් සලසුම් හදලා දුරේදීක බලලා ඒ වැඩ පිළිවෙල බොහොම ක්‍රමානුකූලව නිර්මාණය කරලා ක්‍රියාත්මක කරනවා. මේ අතර හෙට දින පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මෙලෙස අදහස් පළ කළා. මේ වෙනුවට කතිකාවක් ඇතු වෙලා තියෙනවා නැවත පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන්. ඉතින් ඒක ඉතාමත්ම කල්පනාවෙන් පරිස්සමෙන් කළ යුතු කාරණයක්. මොකද කොහොමත් දැන් ඉදිරියේදී පාසල් නිවාඩු කාලය ලැබෙනවා. ඒ නිවාඩු කාලය ලැබීම ආසන්න කරගෙන පාසල් අනවශ්‍ය ලෙස විවෘත නොකර හඳුනාගත් අවශ්‍යතා ඇති පාසල් ප්‍රමණක් විවෘත කිරීම සහ ඒ ශ්‍රේණි ප්‍රමණක් විවෘත කිරීමට යොමු වෙනවා නම් ඒක වඩා සුදුසුයි. මොකද කොහොමත් නිමාඩු කාලයක් වෙන නිසා අපි ලහි ලහියේ පාසල් විවෘත කිරීමකින් තොරව ක්‍රමක්‍රමයෙන් පාසල් විවෘත කිරීමකට යනවා නම් වඩා සුදුසුයි කියන එක තමයි අපි දකින කාරණේ. මොකද පාසල් සිසුන්ට මේ එන්නත ලබා දෙලා නැහැ. උන්ට ලබා දීමට නොහැකි. ඒ වගේම තාම ගුරුවරුන්ට මේක ලබා දීලා පාසල් සිසුන් හා ගැටෙන පිරිස්වලට මේක ලබා දීලා ඒ අවශ්‍ය ආරක්ෂණය ලබා දීලා නැහැ. එසේම බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමේදී ඊට අදාළව නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව කටයුතු කිරීම අනිවාර්ය බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටින්නේ. විශේෂයෙන්ම දරුවා ගෙදරින් එවී යුත්තේ කොහොමද කියන එක පිළිබඳ දෙමාපියන් අවබෝධ කරගත යුතුයි. කිසියම් සැකසහිත රෝග ලක්ෂණයක් නැති දරුවන් පමණයි ගෙදරින් එවී යුත්තේ. ඒ වගේම මේ දරුවන් ගෙදර සිට එන විට ඔවුන්ට පෞද්ගලිකව පරිහරණය කිරීම සඳහා වතුර බෝතල් වැනි පෞද්ගලික උපකරණ සහ ඊට අමතරව ඔවුන්ගේ ප්‍රවාහනය සම්බන්ධ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. අපිට තියෙන පූර්ව ආදර්ශය තමයි ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල දරුවන් පාසල තුල සහ නිවස තුල කොතරම් සුරක්ෂිත වුණත් පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී ඉතාම කනගාටුදායක අන්දමින් තමයි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා සහ පාසල් බස් රථ පවත්වාගෙන යන පුද්ගලින්ගේ අවධානය අපි යොමු කරවන්න ඕන. මේ COVID-19 පාලනයට අදාළව සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය රීතීන් සියල්ල පවත්වාගෙන යාම සඳහා ඔවුන් හැකිතරම් උත්සාහ ගත යුතුයි. පාසල් ආචාර්ය මණ්ඩලය සහ විදුහල්පතිවරු මේ සම්බන්ධව දැනුවත් වෙලා ඉන්නවා. මම හදිසියේ COVID ආසාදනයක් පාසල තුල පැතිර ගියොත් කටයුතු කළ යුත්තේ කොයි ආකාරයෙන්ද, ඒ දරුවා වෙන් කළ යුත්තේ කොයි ආකාරයෙන්ද සහ ඒ දැනුම් දිය යුත්තේ කෙසේද, ඊට අදාළව සෞඛ්‍ය සේවාවන් ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙන නිසා පාසල් ආරම්භ කිරීම සම්බන්ධව කටයුතු මේ විදිහ සියල්ල සූදානම් වෙලා තියෙන නිසා දෙමාපියන් සහ අනෙකුත් පාර්ශ්ව මේ සම්බන්ධව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. කෙසේ වෙතත් පාසල් ආරම්භ කිරීමේදී යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වුණොත් අපි වහාම මේ සම්බන්ධව සෞඛ්‍යංශ සහ අධ්‍යාපනංශ දැනුවත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම නිරන්තරයෙන් පාසල් අපි සියල්ල පරීක්ෂා කිරීම වලට ලක් කරනවා. මෙරටේ පළමු කොවිඩ් මරණයේ වාර්තා වී අදට වසරක් ගත වෙනවා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 559ක්. මේ අතර පවතින කොවිඩ් අවදානම හේතුවෙන් යාපනය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට සිට සතියක කාලයක් වසා දැමීමට සෞඛ්‍යංශ තීරණය කර තිබෙනවා. යාපනය දිස්ත්‍රික්කයේ තුල කොවිඩ් අවදානම යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දින වැඩිම ආසල්තින් සංඛ්‍යාව සටහන් වී ඇති පසුබිමකයි. ඊයේ දින යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසල්තින්ගේ සංඛ්‍යාව 88ක්. පවතින COVID-19 අවදානම සලකා යාපනය නගරයේ කොටසකට සංචරණ සීමා පනවා ඇති අතර යාපනය පොළභූමිය, තිරුනෙල්වේලි පොළභූමිය, යාපනය කොටුව සීමාව, කන්කසන්තුරේ මාර්ගයේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පනවා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ තුල පවතින කොවිඩ් අවදානම් තත්ත්වයේ හැමුවේ යාපනය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට සිට සතියක් වසා තබන බව යාපනය දිස්ත්‍රික් රජයේ නියෝජිත ගණපිතපිල්ලේ මහේෂන් මහතා පවසනවා. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ උතුරු පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතින් 278 දෙනෙකු හඳුනාගත් අතර ඉන් ආසාදිතින් 29 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කෙන්, ආසාදිතින් 28 දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කෙන් හඳුනාගෙන ඇති අතර ඉතිරි ආසාදිතින් 115 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 28 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. අදාළ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා පළමුව කොවිඩ් ආසාදිතෙකු ලෙස තහවුරු වූ අතර ඔහුගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ.
එයනුව ඔහුගේ ආශ්‍රිතයින් 31 දෙනෙකු මේවන විට කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වී ඇති අතර පුද්ගලයන් 115 දෙනෙකු සොයා නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ පළමු කොවිඩ් මරණේ වාර්තා වී අදට වසරක් ගත වනවා. ඒ අනුව එදින සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 559ක්. මෙරට පළමු කොවිඩ් රැල්ල තුල වාර්තා වූ මරණ සංඛ්‍යාව 13ක් වන අතර දෙවන කොවිඩ් රැල්ල තුල වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 546ක්. ඉන් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 71ට වඩා වැඩි පුද්ගලයන් වන අතර එය 147.98% ප්‍රතිශතයක්. වයස අවුරුදු 61ත් 70ත් අතර පුද්ගලයන් 143 දෙනෙකුද කොවිඩ් දෙවන රැල්ලෙන් මියගොස් ඇති අතර එය 26.19% ප්‍රතිශතයක්. ඉදිරියේදී දෙබල ජාතික සන්ධානයේ සහය රජයට දීමට සූදානම්ින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන් තිරන් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දමල ජාතික සන්ධානය දමල ජාතික ප්‍රශ්නයට විසඳීමක් හොයන්නට කොයි වෙලාව වුණත් අපි රජයත් එක්ක සාකච්ඡා කරන්නට සූදානම් වෙලා තමයි ඉන්නේ. ඒක කොයි රජ වුණත් අපි කැමති මේක ගැන කතා කරලා විසඳීමක් හොයාගන්න. ඒ වගේ තමයි දැනුත් මේ වර්තමාන රජය නව අඳුන ව්‍යවස්ථාවක් හදන්නට කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුව ඉස්සරහා අපි ගියා මේ රජේනොත් ඒ වගේ කතා කරලා හැම ජන කොටස්ටම එකඟ වෙන්න පුළුවන් විදියට නව අඳුන ව්‍යවස්ථාව හදන්නට අපේ සහය දෙන්න කැමති. ආරාධනා ලැබුණද රජින් උදමලට? ඒ කමිටුවෙන් අපිට ආරාධනාවක් ලැබුණා. අපි පෙබ්‍රවාරි 20 මං හිතන්නේ ගිහිල්ලා ඒකලන්ත එක්ක සාකච්ඡාව කරා. කෙලිම රජ විසින් ඒ වගේ ආරාධනාවක් ලැබුණොත් අපි කැමති ගිහිල්ලා කෙලිම රජෙත් එක්ක ඒ සාකච්ඡාව කරන්න. ඒ කියන්නේ ඉදිරියේදී රජෙත් එක්ක ඕන සහයෝගයෙන් වැඩ කරන්න. ඔව් අපි කැමති. අපි කොයි වෙලාවනොත් අපි ඒ කැමැත ප්‍රකාශ කරලත් තියෙනවා. අපි කැමති ඒ වගේ රජෙත් එක්ක මොන පක්ෂෙත් එක්කම මේක ගැන සාකච්ඡා කරලා මේක ඉදිරියට ගෙනියන්න. ඉදිරි පළාත් සභාවට කොහොම සූදානම්? ඒ කොයි වෙලාවට ඒ පළාත් සභාව ඡන්දය තිබුණොත් අපි සූදානම් වෙලා තමයි ඉන්නේ. මේ වන විට වෙළඳපොලේ පවතින පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු වන්නේද නැති යන්න පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ප්‍රකාශයක් සිදු කළ යුතු බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම පිළිකාකාරක පොල්තෙල් වෙළඳපොලේ අලෙවිකරන බවට කතාබහක් මේ වන විට සමාජය තුළ ඇති වී තිබේ. වසවිස නොමැති ආහාර පාරිභෝගිකයාට ලබා දීම සඳහා කටයුතු කිරීම ඔබතුමාගේ කාර්යවන බව 1980 අංක 26 දරන ආහාර පනතේ පැහැදිලිව සඳහන් කර ඇත. එකී පනතේ 11.1 වගන්ති 90 ඔබතුමා ආහාර පිළිබඳව නිසි බලධාරියාය. එකී පනත ප්‍රකාරව ආහාර පිළිබඳව නිසි බලධාරියා වන ඔබගෙන් මේ වන විට වෙළඳපොලේ අලෙවි කරනු ලබන පොල්තෙල්වල ඇෆ්ලොටොක්සින් යන පිළිකාකාරකය හෝ වෙනත් විසද්‍රව්‍ය අඩංගුද නැද්ද යන්න පිළිබඳව වහාම ප්‍රකාශයක් නිකුත් කරන ලෙස අප සංවිධානය ඉල්ලා සිටිමු. උපුටා ගැනීම අවසන්. ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරකයේ අඩංගු ආනයනික පොල්තෙල් වෙළඳපොලට නිකුත් වී ඇති බවට පසුගියදා අනාවරණය වුණා. මේ අතර පිළිකාකාරක අන්තර්ගත පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වූ සමාගමක් එහි දෙවන තත්ත්ව පරීක්ෂාවෙන්ද අසමත් වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසනවා. ඇෆ්ලොටොක්සින් නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම හේතුවෙන් තත්ත්ව පරීක්ෂණ වාර්තා අසමත් වී ඇති බවයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේ. ඒ අනුව අදාළ සමාගමට අදාළ තෙල් තොග ප්‍රති අපනයනය කිරීමට සිදුවනු ඇති. තවත් සමාගම් තුනක් සිය සම්පල දෙවන පරීක්ෂාව සඳහා අභියාචනා කර ඇති අතර ඒවායේ වාර්තා හෙට දින ලැබීමට නියමිතයි. ඇෆ්ලොටොක්සින් නැමැති ප්‍රබල පිළිකාකාරක අඩංගු ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල්වල සාම්පල යලි පරීක්ෂා කිරීම මෙවන විට ආයතන කිහිපයක් විසින් සිදු කරමින් පවතිනවා. ඒ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සෞඛ්‍ය මාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ සහ කාර්මික තාක්ෂණ ආයතනයේ විසින් මෙලෙස සාම්පල යලි පරීක්ෂා කිරීමක් සිදුවන්නේ ආනයනික සමාගම් විසින් සිදු කරන ලද අභියාචනා සැලකිල්ලට ගනිමින්. සෞඛ්‍ය මාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ විසින් පිළිකාකාරක අඩංගු ආනයනික පොල්තෙල් සාම්පල පරීක්ෂා කර ඇති අතර එහිදී අදාළ ආනයනික පොල්තෙල්වල ඇෆ්ලොටොක්සින් අඩංගු බැවින් පරිභෝජනයට සුදුසු නොවන බවට තහවුරු වීම හමුවේ පොල්තෙල් ආනයනය කෙරුණු ආයතනවල ගුදම් සඳහා මුද්‍රා තැබීමටත් අදාළ පොල්තෙල් ප්‍රති අපනයනය කරන ලෙසටත් පාරිභෝගික
අධික අධිකාරිය විසින් දැනුම් දී තිබුණා. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ පිළිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය කළ පුද්ගලින්ට ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි. මේ පොල්තෙල් ගෙනවපු කන්දෑම වල නීතිඥාත්මක වෙනද්ද නේ? අනිවාර්යයෙන් මේක කරනවා. දැන් ඒක පාරිභෝගික අධිකාරිය විසින් දැන්ටමත් ඒ කටයුතු කරගෙන යනවා. දැන්පත් එයා ඊට විරුද්ධව නඩු පවරින් යනවා. මේක පොල්තෙල් වලට පමණක් නෙමෙයි. මේක අනිත් ද්‍රව්‍ය වලටත් මේ පොදුයි. ඒ වගේ අයට දැඩි දඬුවම් දිය යුතුයි කියන මතය තමයි මමත් ඉන්නේ. මොකද ජනතාවගේ ශරීරයට විස පොවලා විස ඇති කරලා තමාගේ ලාභය ගැනම හිතලා ඒ වගේ කටයුතු කරන අය දේශයට ද්‍රෝහි වෙන්නා නම් නැත්නම් දේශද්‍රෝහි හැටියට තමයි අපි අඳුරන්නේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා ප්‍රකාශ කරන්නේ පිළිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය කිරීම හේතුවෙන් දේශීය පොල්තෙල් නිෂ්පාදකීන් අපහසුතාවයට පත්ව ඇති බවයි. අපි කුරුණෑගල පොල් ත්‍රිකෝණයේ ජීවත් වෙන උදවිය. දැන් පොල්තෙල් නිෂ්පාදකයෝ මේ කුරුණෑගල ප්‍රදේශයේ ඉන්නවා 600ක් විතර. අද ඒ සියලු දෙනා ඒ ආයතන රැකියා කරන හැම කෙනාම ඉතාමත් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒ රැකියා අහිමි වෙලා තියෙනවා. ඒ දේශීය කර්මාන්තය කඩාවැටලා තියෙනවා. ඇයි මේ දේශීය කර්මාන්තය කඩාවැටෙන්නේ? මේ පොල්තෙල් සුද්ධ කරපු නැති ක්‍රූඩ් ඔයිල් එක බදු අඩු කරලා අද ලංකාවට ගේන්න අවසර දීම නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. අද වහකණ්ඩ වෙලා තියෙන මේ ආණ්ඩුවත් එක්ක. මේ ස්ථාන දෙකකින් ගත්ත පොල්තෙල්. දැන් මේක වෙනසයි අපිට හොයන්න පුළුවන් ද පාරිභෝගිකයට දෙයක්. විශේෂයෙන්ම ප්‍රවිධ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වරිගෙන් අපි අහුවා මේ පොල්තෙල් අඩු ගානේ ඔබතුමෝ යලා පොල්තෙල් වල වර්ණයක් තියෙනවා නම් එහෙම නැත්නම් වෙනසක් තියෙනවා නම් පාරිභෝගිකයට ඒක කියන්න කියලා. මේ පැහැදිලිම කිව්වා විද්‍යාත්මක පරීක්ෂාවකින් තොරව මේ පොල්තෙල් විෂසහිතද මේක විෂ නැද්ද කියලා හොයන්න බෑ කියලා කිව්වා. ඒ කියන්නේ අපි වෙළඳ පොලෙන් ගන්න පොල්තෙල් මේ කඩ දෙකකින් ගත්ත පොල්තෙල් තියෙන මේ දෙකම එක වාගේ. නමුත් මේ කෝකේද විෂ තියෙන කියලා අපි කාටවත් හොයන්න බෑ. එහෙමනම් අද ජනතාවට මේ රජය අවුරුදු කන්න දෙන්නේ වහද කියලා අපි රජයෙන් අහන්න කැමතියි. විපක්ෂ නායකවරයා විසින් පසුගියදා පොල්තෙල් පිළිබඳව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම ප්‍රදේශයේදී මෙලෙස අදහස් පළ කළා. විපක්ෂ නායකතුමා මේ රට පුරාම අවුරුද්දට වස විස සහිත පොල්තෙල් නිකුත් කරලා තියනවා කියලා මේක රජයේ නෙමෙයි පොල්තෙල් බෙදා හරි විවිධ පාර්ශ්වයන් විසින් ව්‍යාපාර ආයතන විසින් ආනයනය කරනහා දේශීය නිෂ්පාදනය කරපු පොල්තෙල් රට පුරා බෙදා හරි. එතකොට එවැනි පිළිකාකාරක අඩංගුය කියලා තියෙන තෙල් සම්බන්ධයෙන් පරිභෝග කටයුතු අධිකාරිය ගිහිල්ලිවෙල වරාය ඇතුළේ තියෙන ගුදාම් සීල් කරලා තියෙන. ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න කාර්මික තාක්ෂණික ආයතනයට ITI ආයතනයට සාම්පල් බාර දීලා තියෙන. ඒකේ කරගෙන තියෙද්දි කොහේ හරි තාම වෙළඳ පොළ තුල මෙසේ ස්ථානයක් කියනවා මෙන්න මේ තැන්වලයි තියෙන්නේ කියලා අපිට ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න රටක විපක්ෂ නායකවරයෙක්ට රටක් පිළිබඳ මීට වඩා විශාල ජාතික වගකීමක් පැවර කොයි හරි මේ රටේ ජනතාවට අපි කවුරුත් වස විස සහිත දේ නිකුත් කරන්න නැති වෙන්න තමයි කටයුතු කරන්නේ. තුම ඒ පිළිබඳ තොරතුරක් දන්නවනම් තොරතුරු වහම දැනුම් දෙන්න ඕනේ අදාළ අංශවලට ගිහිලි වෙලේ වැටලීම් කරලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගවලින්. ඉදිරි පළාත් සභා මැතිවරණයට ඕනෑම අවස්ථාවක මුහුණ දීමට සමගි ජනබලවේගය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ පොළොන්නරු ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගය පළාත් සභා මැතිවරණයේ ඕනෑම මොහොතක පැවැත්වුවොත් ඒකට මුහුණ දෙන්න සූදානම්. මේක කල් දාන්න මගහරින්න ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි මේ පළාත් සභා ඇතිකලේ අපේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන්. ඒතර ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් ඇති කරපු යම් ආයතනයක් අකර්මණ්‍ය කර තැබීමට ආණ්ඩුවට යුතුකමකුයි වගකීමකුයි නැහැ. මේ මැතිවරණ ක්‍රමයේ පිළිබඳව තාම නිශ්චිත නිගමනයක් ආණ්ඩුවට නැහැ. ඒ නිසා අපි ඉල්ලන්නේ ආණ්ඩුවෙන් වහාම පළාත් සභා මැතිවරණ ක්‍රමයේ පිළිබඳව ආණ්ඩුව රටට සහ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන්න. ඒ වගේම සීනිගෙන්නේ වංචාව හරහා රජයට අය වේ යුතු බදු රුපියල් කෝටි 1590ක් අහිමි වෙලා තිබෙනවා. එතකොට මේ කෝටි 1590ක් ආණ්ඩුව අහිමි කරගත්තේ ඇයි? ජනතාවට අඩුවෙන් සීනි දෙන්න නැහැ. එහෙනම් ආණ්ඩුව ඒ හරහා ජනතාවට දෙන්න තිබෙන සහනයක් නැති කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් ලංකාවට ගෙන්නපු විවිධ ආකාරයේ ආනයනික ද්‍රව්‍ය පිළිබඳව අර්බුද ගණනාවක් මතුවලා තිබෙනවා. අපි කියන්නේ ආණ්ඩුව තමන්ගේ ආදායම අහිමි කරගෙන තරව්කරුවන්ට නැත්නම් ගජමිතුරන්ට බෙදා හැරීම වෙනුවට ඇයි බැරි මේ සුද්‍ර මූල්‍ය ණය වලින් අසරණ වෙච්ච පවුල් වලට සහනයක් දෙන්න. දැන් එක පැත්තකින් බලන්න වී අස්වැන්න මිලදී ගන්න යොදාගෙන තිබෙන වැඩපිළිවෙල ඉතාමත් දුර්වලයිනේ. ඊටත් වඩා අස්වැන්නේ අඩුපාඩුකම් තිබෙනවා. පොහොර බෙදා හැරීමේදී සහ ලබා දීමේදී පවුගේ කාලේ පිළිවෙලක් තිබුණේ නැහැ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තිබෙනවා. ඉතින් ඒ නිසා ලෝකයේ ඇත්තටම වෙන රටවල් මේවා පාලනය කරන්න ගන්න උපාය මාර්ග එකක්වත් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා සහල් හිගය සමස්ත රටටම බලපානවා. දේශපාලන වේදිකාවේ පළපු අදහස් කිහිපයක් දැන් මේ අවුරුදු වලටත් තව දුරටත් සාහනයක් වශයෙන් පළවෙනිදා සිට භාණ්ඩ වර්ග 12ක් රුපියල් දහසක මිලට වෙළඳසැලට පැමිණෙන පාරිභෝගිකයන්ට සාහනයක් ලබා දෙන්න කටයුතු යොදලා තියෙනවා.
මේ පාර බන්දු ලකුණු වර්ධන මහත්තයා අලුත්ම සෙප්පට විජ්ජාවක් දාලා තියෙන සිංහල අලුත් අවුරුද්ද කිට්ටු වෙනකොට රුපියල් 1000කට බඩු මල්ලක් දෙනවා කියලා. හැබැයි එතුම කියලා නෑ තාම මේ 1000ට දෙන බඩු මල්ලේ අඩංගු ද්‍රව්‍ය මොනවද කියලා. මං හිතන්නේ මේ සිංහල අලුත් අවුරුද්ද මිනිස්සුන්ට ඉතාම අමාරු තැනකට පත් වෙලා තියෙන්නේ. විශ්වාස කරන්නේ නැහැ සිළු දෙයටම ජනාධිපතිවරයා වගකිව යුතුයි කියලා. මේ රටේ කැබිනට් අමාත්‍ය මණ්ඩලයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ දෙපාර්තමේන්තු අධිකාරී මණ්ඩල මේවා ඕනේ තරම් තියෙනවා. මේවා නියාමනය කරන්නේ නැති එකයි ප්‍රශ්නේ. පිරිපහදු නොකරපු පොල්ද සමහර වෙලාවට පාවිච්චි කරපු පොල්ද මේවා ගෙනල්ලා ලංකාවේ මිනිසුන්ට විකුණනවා. මේක තමයි බිස්නස් එක. මේ පොල් තෙල් කිසිම විදියකට සන්නාමයක් නැතුව විකුණනවා. දැන දැන මෙවැනි දේවල් සිද්ධ වෙන්න දෙන ආණ්ඩුව පිළිබඳව අපිට තියෙන්නේ කනගාටුවක්. පළවෙනිම කාරණාව තමයි විෂ තියෙන පොල් තෙල් ගෙනාපු ව්‍යාපාරිකයාද මේකේ වැරද්ද කරලා තියෙන්නේ. එහෙම නැතු විෂ සහිත පොල් තෙල් අල්ලපු ආණ්ඩුවද මේකේ වැරද්ද කරලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුවට වැරද්ද පටලවන්න එපා. බාණ්ඩ තිබුණත් වැඩක් නැහැ. බාණ්ඩ ගන්න අදාළ මුදල් මහජනයා තේ නැහැ. රැකියා ලක්ෂ ගණනක් අහිමි වෙලා තියෙන අවස්ථාවක්. විවිධ රැකියාවල නියුක්ති වෙච්ච සියලු දෙනාම තමන්ගේ ජීවිකාව ඉතාම නරක තැනකට තල්ලු වෙච්ච අවස්ථාවක්. එවැනි අවස්ථාවක බාණ්ඩ මිල අඩු කරත් බාණ්ඩ ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. බඩු මිල වැඩි වෙච්ච එකම ආණ්ඩුව මේ ආණ්ඩුවද? අද ඕනේ වෙළඳ බාණ්ඩයක් අරන් බලන්න. ඔయిత වඩා මිල අපි ගෙවලා නැද්ද පහුගිය දශකයේ තුල? උද්දමනේ කියන එක ඕනෑ ආණ්ඩුවක් ඇටද සිද්ධ වෙනවා. නැත්නම් අපේ රටේ උද්දමනේ සාපේක්ෂව බැලුවාම පහුගිය කාලේ තිබුණට වඩා හුඟක් සාධාරණ මට්ටමක තියෙනවා. මේ දවස්වල පොල් තෙල් ප්‍රශ්න තියෙනවා, සීනි ප්‍රශ්න තියෙනවා, කැලෑ කපන ප්‍රශ්න තියෙනවා, ජිනීවා ප්‍රශ්න තියෙනවා. එහෙනම් ජනාධිපතිතුමා දැන් උදේ ඉඳන් රෑ වෙනකම්ම මේ ප්‍රශ්න විසඳන්න ඕනේ හින්දා දැන් ජනාධිපතිතුමාගෙන් ගම්වලට ගියාම ගමේ මිනිස්සු ඒ ගමේ ප්‍රශ්න කියන්නේ නැහැ. මේ සමස්ත දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ රාජපක්ෂ ආණ්ඩුවක් වෙනුවෙන් අපි අවංකව මහන්සි වුණේ මැද්දට එනකන් රාජපක්ෂලෙක් ඉඳලා අතරමැද්ද බැටන් එක වෙන කෙනෙක්ට දීලා රාජපක්ෂ කඳවුරේ දේශපාලන බලය කාට හරි විකුණන්න නන් නෙවෙයි. එහෙම අරමුණක් තිබුණු කෙනෙක්ට හැර මේ මොහොතේ මේ රට යන මේ වැඩපිළිවෙලට ශක්තියක් ලබා දීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන විදිහක් නැහැ. ජනාධිපතිවරයාගේ සහ මේ ආණ්ඩුවේ අසමත්කම ප්‍රයෝජනට අරගෙන තවත් එවැනි මසමත් කණ්ඩායමකට බලය හදා ගන්න පාර කපා ගන්න ඉඩ දෙන්නට අපි ඒ අවස්ථාව ලබා දිය යුතු නෑ. දැන් රෙදි මහගෙන හිටියට ඊළඟ ආණ්ඩුව ගන්න කියලා ඒගොල්ලොත් මේ අද ඇති වෙලා තිබෙන සියලු දේට 50ට 50ක් වක් කියන්නට ඕනේ. අවිස්සෝ වෙල්ල වෙරළුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පතලක සිරවීමෙන් පුද්ගලින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී 7ට පමණ අවිස්ස වෙල්ල වෙරළුපිටිය ප්‍රදේශයේදී පතලක සිරවීමෙන් පුද්ගලින් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමග විදුලිය විසන්දවීමෙන් ඔවුන් පතල තුල සිරවී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අපි උදේම වැඩ කරා අවත 3 වෙනකම් ගොරනකොට විදුලි ගහනකොට අපි ඒක මේ නතර කරා. නතර කළා මේ වලේට ලා ඉඳලා ඊට පස්සේ ගඟ ගලන්න පටන් ගත්තා හොවගාලා. දැස් අධික වර්ෂාවත් තිබ්බ සෑහෙන. ඒක හින්දා අපි මේ වලේට ලා ඉඳලා වැස්සිය සාමාන්‍ය පොදිය වගේ වල ගාවට ඇවිල්ලා බලනකොට මේ අර ජබස් එක දිගේ අපි සුවිද්දක් දිනවා ලැල්ලක් ගහලා ඒක තමයි තියලා තියෙන තට්ටු උඩ. වතුර මට්ටමින් ටොට්ටක් ඉහළ. ඒක යට වෙන නිසා මේ අපි අරින් දෙන්නවා ඒක පොඩ්ඩක් තට්ටු උඩින් තියන්න තවුසල. අර ආලපාල දෝන තියෙනවා මේ ඉස්සලා ආදි කාලේ පතල් කපපු. එවෙන් ගෑස් එකක් අර රගේ වතුරපත් තෙරපීමටයි ඒකටයි මේකට ඇවිල්ලා තමයි මේ දේ වෙලා තියෙන්නේ. සිද්ධියෙන් 44 හැවිරිදි සහ 45 හැවිරිදි පිරිමි පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලින්ගේ සිරුරු අවිසාවෙල්ල මහරුහලේ තැන්පත් කර ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සඳහා ලොව සුපතල නාමයක් වන LG සමාගම කොරියා ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් හෝප් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ශ්‍රී ලංකාවේ කීර්තිමත් ව්‍යාපාරික නාමයක් වන අවාන්ස් ව්‍යාපාර සමූහය අතර සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාව තුළ දියත් කෙරෙන LG ගම හදන නියමුවා සමාජ සත්කාර මෙහෙවරේ පළමු පියවර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. සෞඛ්‍ය සංස්කෘතික සහ ක්‍රීඩා යන ක්ෂේත්‍ර හතරක් හරහා ගමෙහි සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ආධාර උපකාර ලබා දීමට කටයුතු කරනු ලබනවා.
කොළඹ අගනගර මැදේ ඉදිකරන ස්කයි 1 සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ සාඩම්බර හිමිකරුවෙකු වන්නට නීති ගුරුවරුන්ට අනගි අවස්ථාවක් උදා කර දෙමින් කොළඹ නීතිඥ සංගමයේ සහ සැන්ඩල් කොළඹෝ පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කරනු ලැබුවා. मलल क्रीडा तरंगावलियेदी सहभागी श्रीलंकावे उशान तिवंक पेरेरा श्रीलंकावे पिरिमी उसपेनिमे इसौवे जातिक वार्ताव बिंदहेली मट अद दिन समत्व तिबेनवा ए मीटर देकाय दशम देकाय अटक उसक वार्ता करमिन And he's really a speed jumper. Gets way back in the pit, but nice timing right over the top of the bar, which you have to have because you start out, you run fast, you take off further from the bar. Meeta peradidas hatara vasareedi Manjula Kumara visin mema vaarthawata himikam kiyu athara ohu tabu usa meter 2.27 ak migamo maristela vidyalaye aadi sisuweku wana Tivanka Perera usapenime isawen jayagrahana rasak himikaragena tibenawa. එළඹෙන මේ මාස 20 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ හේතුවෙන් එය පැවැත්වෙන තුරු වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනුවට පංච පුද්ගල කළමනාකරණ කමිටුවක් පත් කිරීමට නීතිපතිවරයා අද උපදෙස් ලබා දී තිබෙන බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රාජ්‍ය අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යළිත් හොමෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.